Hi guys, welcome back to my channel. Only thing, channel like a good ark, Kajaram Piliganwa. Eva game, Tikadavasak video again, Barunata. Sorry, Kelatkino. I think on other Mama Hitua, Ogolanta product, Venus video a kak arang in Mukada then good Kalika Hindang Hari trending the acne, what's in my bag, Kianaka. I think then Mateka Karana Baruna. I think Mangitua. ඔගොල්ලොත් එක්ක ඒකත් පොඩ්ඩක් ෂෙයා කරගෙන බලන්න මොකද ගොඩක් වෙලාවට මගේ බෑග් එකෙත් එක එක විදිය දේවල් තියෙනවා ඒ කියන්නේ මගේ දේවලුත් තියෙනවා මට ඕන නැති දේවල් මට අයිති නැති දේවලුත් සමහර ලාවට තියෙනවා මොකද බබා එක්ක යන්නේ ඉඳ ගොඩක් වෙලාවට එළියට එයාගේ දේවලුත් මේක ඇතුලේ තියෙනවා ඉතින් මම හිතුව ඔයගොල්ලත් එක්ක චුට්ටක් මේක ෂෙයා කරගෙන බලන්න ඔයගලන්ටත් මොන හරි ගන්න තියෙනවා නම් එතකොට ඔයගලොත් මක් කරේ අයිඩියා එකක් ගනින්නේ කියලා. එහෙනම් වැඩි කතා කරන්න නැතුව අපි යමු මගේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ මගේ බෑග් එක මෙන්න මේක මට මේක හම්බ වුණේ දැනට අවුරුද්දකට විතර කලින් දැනට අවුරුද්දකට විතර කලින් මගේ ගිය අවුරුද්ද කියන්නේ ගිය අවුරුද්ද ක්‍රිස්මස් එකට තමයි මේක මට හස්බන්ඩ් gift කරේ ඉතින් මට ගොඩක් බෑග්ස් නෑ මට බෑග්ස් දෙකක් තියෙනවා දෙකම ගෙස් කියන බ්‍රෑන්ඩ් එකෙන් තියෙන්නේ එහෙම බ්‍රෑන්ඩඩ් බෑග්ස් ගන්නවයි කියලා දෙයක් නැහැ නමුත් ලස්සනයි නම් ගන්නවා ඉතින් මීට කලින් තිබ්බ මට පොඩ රෝස පාට බෑග් එකක් රෝස පාට කියන්නේ මේ ගොඩාක් රෝස පාට නෙමෙයි නිකන් සාමාන්‍යයෙන් චුට්ටක් pink shade එකක් තිබුණේ ඉතින් ඒක තමයි පාවිච්චි කරේ නමුත් හස්බන්ඩ් මේක දැකලා මං ආස වෙයි කියලා එයා මේක අරගෙන මට මගේ ක්‍රිස්මස් gift එක විදියට ගිය අවුරුද්ද gift කරා. ඉතින් දැන් මේක තමයි පාවිච්චි කරන්නේ හේතුව මේකට බඩු ගොඩක් දාන්නත් පුළුවන්. ඒ වගේම තමයි මං ආසම කලර් එකක් මේකේ තියෙන්නේ. මොකද මං ආස කළු පාට දේවල් වලට. හුඟක් වෙලාවට මගේ ගාව තියෙන ඇඳුම් ගොඩක් දේවල් කළු. මොකද මං කළුයි සුදුයි කියන පාට දෙකට තමයි කැමති. හැබැයි අනිත් ඒවත් තියෙනවා. ඉතින් බෑග් එක ගන්නකොට ගොඩක් වෙලාවට කළු බෑග් එකකට ආසයි. මොකද හැම එකටම මට ඒක පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒ හින්දා හරි බෑග් එක ගැන කතා කරොත් මේක මේ මෙතන මේ හැන්ඩල් එක තියෙන හින්දා මම ඒකට ගොඩක් කැමතියි. මොකද ගොඩක් වෙලාවට මේ ස්ට්‍රිප් එක දාගෙන ඉන්නකොට මට මගේ උරහිසරි දෙන්න ගත්තොත් මම මේකෙන් මේක අරගෙන යනවා. ඒකෙන් ඉඳ ලේසි. ඒ වගේම මෙතන ස්ට්‍රිප් එකක් තියෙන ස්ට්‍රිප් එක ඕන නැත්නම් අයින් කරන්නත් පුළුවන්. ඕනේ නම් මේකේ ලෙන්ත් එක අඩු වැඩි කරගෙන පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක හරි කන්වීනියන්ට්. මොකද කැමති විදිහට ගෙනියන්න පුළුවන්. මෙහෙමත් ඕන නම් ගෙනියන්න පුළුවන්. ඒ හින්දා මේ බෑග් එකට මම හුඟක් කැමතියි. මේක මගේ හස්බන්ඩ් අරගෙන තියෙන්නේ මේක ෆුල් ප්‍රයිස් එක තිබිලා තියෙන්නේ ඩොලර් 300 ගානක්. නමුත් මේකේ පොඩි ඩිස්කවුන්ට් එකක් ගිහින් තියෙනවා. මට ඩිස්කවුන්ට් එක මතක නෑ. ඒ ඩිස්කවුන්ට් එක අඩු කරාට පස්සේ එයා මේක අරගෙන තියෙන්නේ ඩොලර් 200 ගානකට. මං ගාව බිල් එක ඇති. නමුත් දැන් මට මතක නෑ කීයද කියලා. 200 ගානකට අරන් තියෙන්නේ. මේකට වොරන්ටි තිබ්බා. මේකට වොරන්ටි තිබ්බා බෑග් එකට අවුරුද්දක වොරන්ටි එකකුත් තිබුණා. ඉතින් ඒකෙන් ඉඳ ඇත්තටම මේ බෑග් එක හරිම වර්ත් ඒ ගානට සහ ලස්සනයි හැමදේම තියෙනවා. හරි. එහෙනම් අපි බලමු මොනවද බෑග් එකේ තියෙන්නේ කියලා. හරි. බෑග් එකේ පළවෙනි සෙක්ෂන් එකේ ඉස්සෙල්ලම තියෙන්නේ මාස්ක් එක. මොකද දැන් මාස්ක් එක අනිවාර්යයිනේ. ඒකෙන් ඉඳ මාස්ක් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මගේ ෆෝන් එක. ෆෝන් එක තියෙනවා. මොකද ෆෝන් එකත් අනිවාර්යයි නේකින්ද ෆෝන් එකක් දාගෙන යන හුඟක් කලාවට ෆෝන් එක බෑග් එක ගෙනියන්න නැත්තම් විතරයි මගේ පොකට් එකේ තියෙන්නේ. එහෙම නැත්තම් අනිවාර්යයෙන්ම මම බෑග් එකේ තමයි තියාගන්නේ. මොකද මම ෆෝන් එක හුඟක් කලාවට අතේ එහෙම තියාගන්න කැමති නෑ. මොකද ඒකත් මට හරි කරදරයක්. ඒ හින්දා ඊට පස්සේ තියෙනවා මගේ වොලට් එක. මේක මේකත් මට හස්බන්ඩ් තෑගි කරපු එකක්.
මොකටද තෑගි කරේ කියලා නම් මතක නැහැ. දැන් මේකට හුඟක් කල්. ඒ කියන්නේ මේකට අවුරුදු දෙකකටත් වැඩි. මං ගාව ඊට වඩා ලොකු පර්ස් එකක් තිබුණා. මං ඒකට අකමැත්තෙන් හරීම පාවිච්චි කරා. ඉතින් ඒකින්ද මේක දැන් මං හරීම කැමති පාවිච්චි කරන්න. මොකද දැන් ගොඩක් වෙලාවට අර අපි කොහේ හරි යනකොට හරීම බෑග් එක තියලා ඉක්මනට ක්වික් ගිහිල්ලෙන ගමන් තියෙනවා. එතකොට මේක ගෙනියන්න පුළුවන් පොකට් එකේ දාගෙන. මට හරි ලේසි. ඉතින් පර්ස් එකේ තියෙන්නේ මගේ ලයිසන් එක තියෙනවා. ऑस्ट्रेलियन लाइसेंस निकल इट पासे यूनिकार्ड्स थी है ना वा इट पासे माँ क्या मैं थी मेरा फेवरेट स्टोर्स थी है ना वाने क्या ने माँ मैं है थी ना स्ट्रांग बैग इत्तो कोट काम कर द रेबेल लेके अक्को में कार्ड्स थी है ना इंश्योरेंस कार्ड दिखा थी है ना मैं थी ना स्ट्रांग बैग के कार्ड दिखे इट पासे मागे अक्को में बैंक कार्ड तीयना इट अमतर लंकावे आईडी एक तीन मगे हस्बंडे मिनिम दगेम कैता इसर एक तीन मुखद लंकावड़ गियाने मेट उन्नतिनाट ओ एचर तीन पर्स तीन एचर पर्स मे पे चूरी पकट तीन ये पकट के मगे यूएसबी एक तीयना तब पड़ पड़ी काशी वगे तीन एचर तीयने स्पेशली मम पर्स क्या दागने आने ना क्या तीयने मगे कार्ड के मुखद वोलटे नैती मटे तो बैने कार्ड हॉल करा तीयनीस मंग क्या दागने आने ना है ईट पास तीन मीन मीन तीन हेतु तमाइ मेक मट को कैवट पास अरे कटिंग मोनहारी बैड उड़े का उगा पटना मेक पेपर मिंट मेक इक्लिप्स की मिंटी मेक हरी आशा मत समय हरी स्ट्रांग मेकेम स्ट्रांग हाई मगे स्पेक्स दिखतीयना मतलब पेनेमे मट अलव पेन मट पेने मट दुर्पेमे पड़ी अपहसुतना यह ईट पे कीयक तीन गिदर बबा की टैग दागनी बबा की फोटो तीन कीयक तीन लॉलीपॉप तीन डिओन मं की मगेन में नम तन तेवत मे तीन हर ईट पे मैं मेद मगे पोकटे तीनवा एके तमाई एके तीनवा मगे बट्स देख बट्स देख अरगे मुखद मंग कोहेगी सिंधु हाँ खाके सिंधु आगे निन्े गुडकलावट गेदर क्लीन करा दी एवागे लावट मंग वाक सिंधु हाँ कम मगे बट्स देख इतर मलंगती आगा बट्स देख निका चार्ज नती वेलाइन पाविच करा मगे इयरफोन का अनिवार्य अरगे आना इट पास तीन मगे हैंड क्रीम का मे दवास्थल मंग अनिवार्य हैंड क्रीम पाविची करना गुडा सैनिटाइज करनी अद्देक हंगा ड्राइव इन बल मुखद अल्कोहल तीन मुखद गुडा अत् ड्राइव इन बल मम्मे हैंड क्रीम अरगने मेक हरी सुगंध मेक गुडा कल पाविची करने का किंग मंग इवरवन इवरवन मेकम इतरा मुखद मगे अद्देक मेक हरीम मोइस्ट गति देनवागे तम हरी सुगंधाईट पास तीनवा सैनिटाइज पास तीन मगे लिपा मेक मेक मंदा लंका तीन दिखेला मेक तीयना ऑस्ट्रेलिया मेड इन ऑस्ट्रेलिया की मेक पोपो लिप बाम नेचुरल मेक गुडा मगे लिप्स ड्राइव इनवट इलांट क्रैक विनवट एवगेम अभी लिपस्टिक इतक अरे डार्क शेड नति करें एक गुडा हेल्प लिप बाम का मारम मारम हो गुडा चॉप्ड लिप्स तीन मेक हा गुडा पाविची करना इलांट तीनवा लिपस्टिक मेक मे हूड ब्यूटी के मंगान शेड दालने नमूत रेड कल तव लिपस्टिक कत्तीना मे मंग डेंग आग नि कल मेके चिली कीन कल सिक्स ओ टू सी 49 कीन
ඒක මම මේ දෙකටම ආසයි. ඊළඟට තියෙනවා මගේ ෆස්ට් ඒඩ් පවුච් එක. මේක මාරම විදිහට මට උදව් වෙනවා. හේතුව හුඟක් වෙලාවට මම පුතාව අරගෙන කොහෙ ගියත් ඊට පස්සේ මට උනත් මහත්තයාට උනත් මේක ගොඩාක් වැදගත්. මේකේ තියෙනවා මෙන්න මේක මට ඇවිල්ලා ගොඩක් ඒ කියන්නේ වාහනේ යනකොට උනත් අර වාහනේ අපි තියලා අපි වාහනේට දානවනි සුවඳෙන්න දේවල් ඒවා මට ගැළපෙන විදිහට තිබුණ නැත්තම් මගේ ඔළුව රිදෙනවා. ඉතින් ඒකින්ද මම නිතරම මේක ගෙනියනවා. මේක තමයි මගේ හොඳම යාළුවා ඔළුව රිදෙන වෙලාවට. ඒකින්ද මේක අනිවාර්යෙන් අරගෙන යනවා. ඊට පස්සේ කොටන් බටන් තියෙනවා. හදිස්සියක් වුණා. ඊළඟට සේෆ්ටි පින්ස් තියෙනවා. මේක ඇවිල්ලා බර්න් ජෙල් එකක්. මම මේක දැන් නම් මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉස්සර මං කේටරින් සර්විස් ඒ කියන්නේ මම වේටරස් කෙනෙක් ඉදිරියට වැඩ කරා. එතකොට අර පොඩ්ඩක් ඒ බර්මරින් එකේ මත පිච්චෙන්න හදනවා. ඉතින් ඒ වෙලාවට ගන්න ඇප්ලයි කරන්න මම මේක තියාගෙන හිටියා. ඒක තාම තියෙනවා. ඊළඟට තියෙනවා මේ ප්ලාස්ටර්ස්. ඊට පස්සේ තියෙනවා තව ප්ලාස්ටර්ස්. ඊට පස්සේ තියෙනවා නියුරෆින්. මං දන්නේ ලංකාවේ නම් නියුරෆින් නැහැ. නමුත් මෙහි තියෙනවා පැනඩෝලුත් තියෙනවා. පැනඩෝල් ඒ කියන්නේ ඔළුව කැක්කුමක් හරි ඇවිල්ලා නැත්තම් මොන හරි ඇඟිලිපතේ මොනවම හරි කැක්කුමක් ආවම ඉස්සෙල්ලම මම පැනඩෝල් දෙයක් බොනවා. ඒක බීලා අඩුුන් නැත්තම් විතරක් මම නියුරෆින් දෙකක් ගන්නවා. මොකද පැනඩෝල් එකට වඩා මේක ගොඩක් ස්ට්‍රෝං. ඒ වගේම මේකෙන් හොඳ රිසල්ට් එකක් මට නම් හම්බලා තියෙනවා. එන්න ඔන්න ඔය කියන ඒවා මම අනිවාර්යෙන්ම අරගෙන යනවා. පස්සේ වීඩියෝස් කරගමු. ඊට පස්සේ තියෙනවා මගේ සැනිටරි පෑඩ් එකක්. ඕගොල්ලොන්ට ඒ කියන්නේ ඕගොල්ලෝගේ පීරියඩ්ස් ඉරෙගියුලර් නම් ඕගොල්ලොත් හොඳම දෙයක් තමයි පෑඩ් එකක් ඕගොල්ලන්ගේ බෑග් එකේ යන්නේ හැමතැනම කැරි කරන එක. මොකද හේතුව නැත්තම් අපි දන්නේ නැහැනේ කවදා මොනවා වෙයිද කියන එක. හැබැයි රෙගියුලර් පීරියඩ්ස් තියෙන කෙනෙක් නම් දන්නවා යාට කවද්ද පීරියඩ්ස් එන්නේ කියන එක. එහෙම නැති කෙනෙක් නම් මේ විදිහට පෑඩ් එකක් සැනිටරි පෑඩ් එකක් අනිවාර්යයෙන්ම බෑග් එකේ කැරි කරනවා නම් ගොඩාරියක් හොඳයි හදිසියක් වුණා. ඊට පස්සේ තියෙනවා මගේ පර්ෆියුම් එක. මං කොහේට මට පර්ෆියුම් වල පොඩි අපහසුතාවයක් තියෙනවා කියලා. ඉතින් ඒකින්ද මං ගාක් වෙලාවට පර්ෆියුම් එකක් ගන්නකොට සුවඳ තුන් හතර පාරක් බලලා තමයි ගන්න. ගිය ගමන් ගන්නෙ නැහැ. ඉතින් එහෙම තෝරලා තෝරලා ගත්ත එකක් තමයි මේක. මීට කලින් මම පාවිච්චි කරේ දැනුත් තාමත් මම පාවිච්චි කරනවා. තාමත් මං ගාව තියෙන මගේ පර්ෆියුම් එක ඇවිල්ලා හියුගෝ බොක්ස් එකේ පර්ෆියුම් එකක්. මේක ඇවිල්ලා වික්ටෝරියා සීක්‍රට් එකේ බොඩි මිස්ට් එකක්. මේක නිකන් ෆ්‍රාග්‍රන්ස් මිස්ට් එකක්. මේකේ සුවඳත් හරිම සුවඳයි. හරි ඒ කියන්නේ ස්ට්‍රෝං නැහැ. හරි ප්ලීසන් ස්මෙල් එකක් ඉන්නේ. ඒකින්ද මම මේකත් අරගෙන යනවා හදිසියක් වුණා කියලා. මොකද දැන් සමය එක ඒකින්ද එළියට ගියාම දාඩිය දාන්න බලනවා. ඒකින්ද අනිවාර්යෙන් මම මේක ගෙනියනවා. ඊට පස්සේ මේ තියෙන්නේ වෙට් වයිප්ස්. මටයි පුතාටයි හස්බන්ඩ්ටයි ඕන වෙලාවට ගෙනියන්න මේ ලොකු එක ගෙනියනවා. මොකද උගක් කලාවට පොඩි එකක් ගෙනිච්චම මේක මදි. ඒින්ද මේක තමයි මම අරගෙන යන්නේ. ඉතින් මම බබාට පොඩි කාලේ ඉඳන් පාවිච්චි කරනනේ මේ බ්‍රෑන්ඩ් එකමයි. ඒින්ද මම මේක යන හැම තැනම අරගෙන යනවා බෑග් එකේ. ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ තව චූටි කෑල්ලක් තියෙනවා මෙතන පොකට් එකක්. ඒ පොකට් එකේ තියෙනවා පෑන. මේ ඇවිල්ලා මේ ඇට්ලස් පෙන් එකක්. මගේ යාළුවෙක් ලංකාවට ගිය වෙලාවක එයාට කියලා මං ගෙන්න ගත්ත සෙට් එකක්ම ඒ ඒක. මොකද මං පොඩි කාලේ ඉඳන් ලියන්නේ ඇට්ලස් පෑනින්. මට නේද වෙන එවලින් අකුරු ලියද්දි කැතයි. ඒකද මං කියලාම ගෙන්න ගත්ත මේක. ඒකින්ද ඒක තමයි මගේ පෑන. ඊට අමතරව තියෙනවා මගේ යාඥා කරන පොත, මගේ ප්‍රේ බුක් එක. හේතුව මේක ගැන හැමතැනම අරගෙන යනවා. මං ක්‍රිස්තියන් කෙනෙක්. මගේ හස්බන්ඩ් බුද්දිස් වුණාට මං තාමත් මගේ ආගමත් අදහනවා. ඉතින් ඒකින්ද මම මේක අනිවාර්යෙන් ගෙනියනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ක්‍රිස්තියන් කෙනෙක් නම් කැතලික් කෙනෙක් නම්
අනිවාර්යෙන් ඔයගොල්ලොත් මේක ඔයගොල්ලොන්ගේ බෑග් එකේ කැරි කරනවා ඇති පොකට් එකේ හරි. ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ මේක කැරි කරනවා නම් හැබැයි මම මේක ගොඩාක් විශ්වාස කරනවා. එහෙනම් මම මේක යන හැම තැනම අරගෙන යනවා. ඊට පස්සේ තව පාමනද මේක මේ ඩියෝන්ගේ බෑග් එකේ ස්ට්‍රිප් එක මේක එකත් අරගෙන යනවා අවශ්‍ය වුණොත්. මේ මොකද්ද පොඩි මේ බඩු ගත්ත බිල ඒක ඕන ඒක අයින් කරන්න ඕන. ඊට පස්සේ මේ ඇවිල්ලා සැලුන් එකේ කාඩ් එක ඒක පර්ස් එකට යන්න ඕන. මොකද මේක හදිස්සියේ සැලුන් එකට ගිය වෙලාවක හම්බ වෙච්ච එක ඩිස්කවුන්ට් කාඩ් එක. ඒක දාගත්තේ හැම බෑග් එකේ මම පර්ස් එක ඇද්දේ නැහැ එළියට. මොකද මම පර්ස් එකේ හිම අල්ලන්නේ නැහැ කොහේ හරි එළියට ගියාම වැඩිය. මේ බෑග් එකේ වැඩි අල්ලන්නේ සැනිටයිස් කරන්න නැතුව. ඒක හින්දා තව පෑනක් තියෙනවා. එච්චර. එච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ බෑග් එකේ තියෙන දේවල්. එක දෙයක් මෙතන නැහැ. ඒ තමයි නැති එකම දේ මගේ වතුර බෝතලේ. මගේ වතුර බෝතලේ ටිකක් ලොකුයි මේකට දාගෙන යන්න බෑ. ඒක හින්දා මම උගක් වෙලාවට වතුර බෝතලේ අතේ ගෙනියනවා. බැහැල කොහෙට හරි යනවනම් පොඩි චූටි වෝටර් බෝටල්ස් තියෙනවා කඩේ. ඒ කියන්නේ අර රීසයික්ලින් කරන්න පුළුවන් ප්ලාස්ටික් බෝටල් එක ඒක මේකේ දාගෙන යනවා. එළියට යනකොට හස්බන්ඩ් මේක කාර් එකේ තියාගෙන ඉන්නවා ඒ පැක් එකක්ම. ඉතින් එතකොට ඒක දාගෙන යනවා මගේ බෝතලේ එතනින් තියලා. එහෙම තමයි වතුර ගෙනියන්නේ. ඒකින්ද මම මගේ වතුර බෝතලේ මේක දාගන්න ඉඩ නැහැ. ඒකින්ද ගෙනියන්නේ නැහැ. ඉතින් තව මොනවද නැත්තේ මේකේ? එච්චර. ඉතින් මේ ටික තමයි මං ගෙනියන දේවල්. වෙන මොනවත් වැඩි අරගෙන යන්නේ නැහැ. මොකද මං හරි ආසයි ලයිට් වේට් කැරි කරන්න යන ඕනම තැනක. ඉතින් ඒක නිසා තමයි මේ බෑග් එක අරගෙන යන්නේ මේ බඩු ටිකත් එක්ක. ඉතින් මගේ මේ බෑග් එකත් එක්ක මේ බඩු ටික මං අනිවාර්යයෙන්ම ගෙනියනවා. එක බඩුවක්වත් තියලා යන්නේ නැහැ. ඩියොන්ට දැන් අවුරුදු දෙකමාරක් වෙන හින්දා මං එයාට එයාගේ බෑග් එක පුරුදු කරලා දීලා තියෙනවා. ඉතින් එයා එයාගේ බෑග් එකේ තමයි එයාගේ බඩු ටික අරගෙන යන්නේ. එයා ඉතින් හරි ආසාවෙන් එයාගේ බෑග් එක කරේ ඉල්ලගෙන එයා එයාගේ බඩු ටික අරගෙන යනවා. මම ගෙනියන්නේ මේක විතරයි. මොකද මේක බරයි. හුඟක් වෙලාවට එයාගේ වෝටර් බොටල් එකයි මේකයි මම මේක දාගෙන යනවා. මොකද ඒ දෙක පොඩි. අනිත් දේවල් ඔක්කොම එයාගේ බෑග් එකේ තමයි එයා දාගෙන ඉන්නේ. නැත්තම් මේක ඉස්සර මේක නෙමෙයි මගේ කලින් බෑග් එකේ එයාගේ ටෝයිස් හිටන් තිබුණා. මම යත් එක්ක යනකොට ගෙනියන. නමුත් දැන් නැහැ. මොකද ඒ ඔක්කොම එයා යාගේ බෑග් එකේ චූටි බෑග් එකේ කියලා දාගෙන යන හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ওই ටික තමයි මම මගේ බෑග් එකේ අරගෙන යන දේවල්. මේ දේවල් එකක්වත් අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා මිසක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මේ වගේ වෙනස් කන්ටෙන්ට්ස් ඒ වගේම motherhood lifestyle කියන categories දෙකෙනුත් ඕගොල්ලන්ට මම videos අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙනකොටත් මම ඒ වගේ එක එක විදිය videos දාලා තියෙනවා. එක එක recipes. එතකොට motherhood ගැන, ඊ වගේම lifestyle ගැන හැමදේම. ඉතින් ඒ වගේම video එකට කැමති නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. video එක ගැන හිතන දේ comment කරන්න. ඒ වගේම මේ කියන මේ වීඩියෝ එක කරන්න කීප දෙනෙක් මට කිව්වා. මං ඒ කීප දෙනාගේ නම කියන්නේ නැති වුණා. මොකද මං දන්නේ නැහැ ඒගොල්ලෝ කැමතිද කියලා නම කියනකට. ඉතින් ඒගොල්ලෝ කියපු හින්දා තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම කරේ. ඉතින් ඕගොල්ලෝගේ තව දේවල් තියෙනවා නම් ඕගොල්ලෝ මං කරනවට කැමති අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙම නැත්නම් මං මෙතනින් හරි මගේ සෝෂල් මීඩියා pages වල ලින්ක් දාන්නම්. ඔයගලන්ට ඒ හරහත් මගෙත් එක්ක තවත් එකතු වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න. channel එක subscribe කරන්න තාම subscribe කරලා නැත්නම් ඒ වගේම comment කරලා like කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ලස්සනට ඉන්න. කොච්චර ප්‍රශ්න තිබුණත් හැමදාම hina වෙලා ඉන්න. මොකද කොච්චර ප්‍රශ්න තිබුණත් hina වෙලා ඉන්න තරමට ජීවිතේ ලස්සනයි. ඉතින් ඒකෙන් ඉඳ හැමදාම hina වෙලා ලස්සනට ඉන්න කියලා මම ඔයගලන්ට කියනවා. එහෙනම් මං ගිහින් එන්න. ආයිත් ඉක්මනින්ම ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් bye.